ආනන්දේ අපේ ළමයි. ඇවිල්ලා කිව්වා අපේ ඉල්ලීම මත හන්තාලට පායන සතවදාවත් කියලා නේ. ඔව්. කියනවා කියලා හරි ලස්සනයි. හන්තානට පායන. මොකද දන්නව තේරුම ඒක දන්නවද? දන්නවද? තේරුම කියලා කිව්වේ. ආ තේරුම. හරි ආසයි සිද්ධු. ඒක වචන ඒ හොඳයි, ගනුවත් හොඳයි, ගායක ගායනේ කරනවත් හොඳයි. ඒ සංගීත සාජ්‍යත් බා පිස්කෝ. ඔව් ඔව් ඔව්. සෝරි හරි ෂෝ. හරි ෂෝ. ඇයි ගියලා කතෙන්දු කියලා කාලා බීලා. හරි හරි. මොකද මේ කරන්නේ? නෑ නෑ මේ ඔබතුමාගේ මේ මේක මේ අපි මේ වීඩියෝ එකට දාන්න කියලා කලිවේ. මල්ල ජූලියා. ඇයිද මයිසර් ගිහලා තාම ලස්සන කලාකරුවෙක් වගේ ඉන්නේ? ඔව් ඔව් ඉන්නවා 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 ඉන්නවා. සුන්දර අතීතේ නේද? ඊතරම් සුන්දර අතීතයක් වෙයිද දැන්? මොනවද කියන්නේ? හැමතිස්සෙම මේමය. අතීතේ සුන්දරයි. වර්තමානයේ තිබියක් කම්කටොළු දුෂ්කරයි. අනාගතේ අවිනිශ්චිතයි. අවිනිශ්චිත මේ අවුරුද්දක අවුරුදු දැන් හිතන්න ඇතිනේ කෝර්ලේ මාත්‍යා අවුරුදු දැන් 80ක් විතර කිට් වෙන්නේ නැතිනේ. 80ක් මේ 90 90 90 years මේ යන්නේ 90 කියන්නේ. ආ නපුරි කරා. ඔව් මේ 90 යන්නේ. හරි. ඔව් සන්තෝෂයි. ඔව් මේ ඉපදු 1933. ආ මෙන් 2023. ඒතර නිදහසක් මතක ඇති නේද? නිදහස මොකද මතක නැත්තේ? අපි නිදහසට අපට අම්මේ අපි හොඳටම මතකයි. ඉතින් නිදහසෙන් ලැබිලා මේ වගේ කාලකන්ණි කාල පරිච්ඡේදයක් අවුන ප්‍රථම වතාවෙන් නැති මේ වගේ. ආ නේ ඔව් ඉතින් කලින් කලට එහෙම තමයි මේක නම් මාර අවුරුද්දකක් මේ අවුරුද්දක නම් අපි පුංචි කාලේ අපේ ලංකාවේ ඉති ජනගහනයේ මිලියන 4යි නේ. ආ දැන් මිලියන 21ක්. ඒකනේ ඒ පස්ගුණයක් වැඩි වෙලා නේ. ජනගහනයත් පස්ගුණයකින් වැඩි. ඒකට ඉඩ කඩම් වැඩි උනේ නැහැ නේ. ඉද ප්‍රමාණයේ ඉච්චරම තමයි. මේ වගේ තිබුණ නෑන ජනාකීර්ණ මේ පිටකොට මම මේක මගේ බයික් කිය. මම පොලිසියේ රාජකාරී කළේ මෙතන මේ හිල්ටන් එක තියෙන්නේ. ඔව් ට්‍රැෆික් බ්‍රාන්ච් එකේ. කොළඹ කොටුව පොලිසියයි ට්‍රැෆික් එකයි මම කොටුවේ පොලිසියෙන් ඉඳලා ට්‍රැෆික් මම කොළඹ ට්‍රැෆික්. මම ට්‍රේන් ට්‍රැෆික් ඔෆිසර්. මගේ බයික් තිබුණේ කොම්පජ වීඩියෝ මේකයි. කොළඹ පිටියයි. මේ සිනමන් ගාඩ්. මේ ඔය ඔක තමයි මගේ එක. මේ පාරවල් හරි පුංචි එකක්. මම යන්නේ මෝටර් බයික් එක. කොල්ල හෑන්සම් මෑරා දේ වල්ලා. යන්නේ. මම කියන්නේ. මම ඒකනේ මොකද්ද බයික් එක මොකද්ද මේ තියෙන්නේ? ට්‍රයිම්ෆ්, ට්‍රයිම්ෆ් බීට්වීන්. ආ හා. මෝටර් පෙට්‍රෝල්. අර පොලිසිය පෙන්ෂන් එක හම්බ වෙනවද? නෑ. මට අවුරුදු 8යි මං අස් වෙනකොට 10ක් එපෑ පෙන්ෂන් එක. ආ හා. නෝ පෙන්ෂන්. නෝ පෙන්ෂන්. නෝ පෙන්ෂන්. අපි පොලිසියට යන ලංකා මඳුරන්නේ නැහැ. අන්න හරි. ලංකා මඳුරන්නේ මේ කලාකෘති ඔබතුමාගේ සින්දුව. මොකද්ද සින්දුව? ජනප්‍රියම සින්දුව වෙන ගායකයෙක් කියන්නේ. ආ රඟහල දැන්න තඩ. රඟහල දැන්න. ඒක ඒක හඩ්සන් නේද ඒක? අදින්ද මුසිංහ මහත්තයා නේද ලිව්වේ? හඩ්සන්. හඩ්සන් මහත්තයා. ආ. ඒක වන්දිරුත් හම්බුණා මොකද උඩපටේ? හඩ්සන්ට මට දෙන්න. ඔබතුමාගේ සත්පරක්වත් හම්බුනේ නැහැ. මං ඉල්ලුවෙත් නැහැ. මට ඕනෙත් නැහැ. ඕනෙත් නැහැ. අන්න. ඔව් ඔව්. එයා තමයි නඩු දැම්මේ. හඩ්සන් තමයි නඩු දැම්මේ. යාගේ අවශ්‍යයක් නැතුව මේක මේ රෙකෝඩ් කෙරුවා කියලා. මේ හඩ්සන් තමයි ලක්ෂ 20ක් ඉල්ලුවේ. එයාට තමයි ලක්ෂ 20 හම්බුනේ. හඩ්සන් සමරසිංහ මහත්තයා. ඔබතුමා හම්බුනේ නැහැ. අනේ. මට සත්පරක්වත් හම්බුනේ නැහැ. මට ඕනෙ කිවිත් නැහැ. මට දුන්නත් ගන්නෙත් නැහැ. ආ ඔව් ශේෂ්ඨ. හන් වාර ගන්න පළකු අයින්නේ දැන් උණුවටේ කතාව වගේ උණුවටේ කතාවේ ඉඳලා උණුවටේ ආයත කඳු පාන්තිර පලා යාම අපේ පොතේ තිබුණ පාඩම හරි බොහොම සන්තෝෂයි ඔබතුමා වගේ කෙනෙක් අපිට මේ අදිස්සිය හම්බුන ගැන. ඉතින් අපි සියලුම දෙනා ගරු කරනවා. අපේ රිදු පිරෝගේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඒක තමයි අවශ්‍ය. ඒ ප්‍රාර්ථනාව තාමත්ම වැදගත්. ඒකයි තමයි අපිට ලැබෙන්නේ මේ ප්‍රාර්ථනාවල්. ඒ අනුව තව කලක් ජීවත් වෙන්න පුළුවන්. අපි ඔම යා. මේ ආදරේ තියෙනවනේ. 100ක් විතර යමු නේද? ඔව් ඔව් 100 ගහන්න ඕනේ. නෑ නෑ ආදරේ 10ක් යමු. මේ ළඟට පිටුරේ කරු දුන්නත් එක්ක
හරි 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 එහෙනම් හරි ඉසනම ආචාර කරන ඔබතුමාට සීනියර් වල ආනන්දේ දේක්ෂ ආදී ආනන්දේ ඉන්නයි තමයි. ආනන්දේ